මොරටුව එගඩොයන නව ගාලුපාරේ පිහිටි මේ පදිකමාරුව මතදී තමයි ඊයේ රාත්‍රී 10ට පමණ මේ අනතුර සිද්ධ වෙන්නේ. ඒ ගැබිනි කාන්තාව තමන්ගේ සිඟිති දිනියන් දෙදෙනා සමග තමන්ගේ නිවසේ ඉඳලා තමන්ගේ මවගේ නිවසට මේ පදිකමාරුව හරහා ගමන් කර තිබෙනවා. ඒ එක්කම පානදුරේ ප්‍රදේශයේ සිට අධික වේගයෙන් පැමිණි යතුරු පැදිය ඇගේ ඇඟේ ගැටී තිබෙනවා. ඉන් අනතුරුව ඇගේ සිඟිති දිනියන් දෙදෙනා මීටර 10ක් පමණ ඉදිරියට ඇදී ගොස් තිබෙනවා. मीटर कदी बना दूरी बाइक करेगी उठी भाई एम कहीं लग गया मेरे को लेने के बाइक कितने वाला දැන් බොරුවට ඉන්න පොලිසිය ඔක්කොම ඇවිල්ලා මේ තේරුම මදින්නේ බීලා ඒ ඔක්කොම පොලිසිය දන්නවා ඒක අනිවාර්යෙන්ම හරි කොහේ වෙමිල්ලක් කරාද ඔබ සිවිලද नव गालुपारे जोसेफ पेदेस पदिकमारुवेदी ඊයේ රාත්‍රී 10ට පමණ මේ මාරක යතුරුපැදි අනතුර සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ අවුරුද්දක් වයසදී හා 7 හැවිරිදි දියණියන් දෙදෙනා සහ ගර්භණී මව පානදුර රෝහලට රැගෙන ලැබුවා. රෝහලේදී දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බරපතල තුවාල ලැබූ ගර්භණී මව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවුණා. එෙහිදී ඇය හදිසි සැත්කමකටද භාජනය කරන අතර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇගේ කුස තුල සිට බිලිඳාද රිය අනතුර සිදු අවස්ථාවේදී මිය ගොස් ඇති බවයි. අනතුර සිදු කළ තැනැත්තා මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. ඔහුට සුළු තුවාල සිදු ඇති අතර අද ඔහු මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් චරිද්ද සිල්වා මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. කායිරෙන් පැල්ල අම්මලාවතේ අපැති තියෙන්නේ. අපේ ගෙදර ඉඳන් අම්මලාවතට ගිහින්නම් කියලා තමයි ගියේ. ඒ අදි තමයි මට සද්දයිලා මම දුවගෙන ඉද්දිත් ඇප්පිලා ඉවර කායිරෙන් යනවා මොටෝ බයික් එකේ විදගෙන. එයා ඊ අපේ ගෙදර ඉඳන් මාව හම්බෙලා ගෙදර යන ගමන් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. නරක වැඩ කරන කෙනෙක් නෙමෙයි. මටත් දුකයි වෙච්ච සිද්ධියට මම දන්නවා. එයාගේ අතින් ඇප්පුණාගෙන නමුත් මම කියන්නේ එයා හරි කියලා. පසුව ඔහු මේ මාස 18 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොල් පැමිණිල්ල විසින් දක් වූ සියලු කරුණු සලකා බලා නඩුවේ බරපතලකම සලකා බලා සැකකරුව 2020 12 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගරු අධිකරණය තීරණය කළා. මෙම යතුරුපැදිකරු ඉක්ුත් පළමුවෙනි දිනද පානදුර ප්‍රදේශයේදී මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රුපියල් 15000ක දඩයකට ලක් වූ අයෙක් බවයි පානදුර පොලිසිය කියා සිටියේ. මෙතනත්තා සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කරනු ලබන මුදල් ඔට්ටු මත යතුරුපැදි ධාවනය කිරීමේ තරඟවල නිරතව සිටින අයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. එගොඩ උයන පොලිසිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මෙම පැදිකරු වයස අවුරුදු 20ක තරුණයෙක් වන අතර පුරුද්දක් හැටියට රාත්‍රී කාලයේ මේ ආකාරයට නොසැලකිලිමත් සහ අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදි පදවන පුද්ගලෙක් බව වාර්තා වෙනවා. මේ සිද්ධියත් සමග පැහැදිලි වන ප්‍රධාන කරුණක් නම් විශේෂයෙන්ම ලංකාවේ සමහර ප්‍රදේශවල පුරුද්දක් හැටියට මේ ආකාරයට රාත්‍රී කාලේ බයිසිකල් වේගයෙන් පැදවීම ඒ වගේම වාහන වේගයෙන් පැදවීම විශේෂයෙන්ම තරුණයින් අතර පුරුද්දක් බවට පත් වී තිබෙනවා. ඔවුන් වාහනේ වේගය පරීක්ෂා කිරීමට ඒ වගේම විනෝදාංශයක් වශයෙන් මේ කටයුතු සිදු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. පොලිසිය ඉතා දැඩි ක්‍රියාමාර්ග මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙවැනි විනෝදාංශ නිසා මේ රටේ රියානතුරු වලින් අහිමි වූ ජීවිත ගන්න ඉතා විශාල සංඛ්‍යාවක් වෙනවා. මෙවැනි සැකකරුවන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඉදිරියේදී රාත්‍රී කාලයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමටත් රථවාහන පොලිසිය බලාපොරොත්තු වෙනවා.